ශාලාවට අමතරව මේ කාමර පහසුකම්ත් තියෙනවා. අපි 얘 ගැන කතා කරමු නේද? හැබැයි මේ දැන් මෙහෙ අපි බැංකට් හෝල් එකක් විදිහට අපි භාවිතා කරනවා නම් සහ පාටිස් වලට භාවිතා කරනවා නම් අපිට මේකට ඉන්කෝපරේට් වෙච්ච කාමර අවශ්‍යතාවයකුත් තිබුණා. ඉතින් අපි මේ භාවිතා කරන විලින් කපල් එකට සහ ඊට සපෝටිව් ඇක්ටිවිටීස් කරන සියලු දෙනාටම හරියන රූම්ස් නිර්මාණය කරා. ඒව අපේ බැංකට් හෝල් එක වටින් යන්න පුළුවන් වෙන අපි නිර්මාණය කරලා තියෙන්නේ. ඒකෙන් ඒ රූම්ස් වලින් බැංකට් හෝල් එකට බැංකට් හෝල් එකෙන් රූම්ස් වලටත් කිසිම ඩිස්ටර්බන්ස් කිසිම දෙයක් ඇති නොවන විදිහට තමයි අපි නිර්මාණය කරේ. සහ ඔයගොල්ලෝ මුලින් දකින්න ඇති හැම තැනකම ඉරක වගේ තේමාවක් තියෙනවා. ඉතින් මීගමුවට ඉර කියන්නේ ලොකු දෙයක්. මීගමුවේ මේ මාළු කර්මාන්තයේ සියල්ලත් එක්කම ඉර කියන එක ලොකුවට ද මිනිසුන ගොඩක් සමීපයි. ඉතින් මේ නිර්මාණයේදී අපි ඩීටේල්ස් විදිහට කන්සෙප්ට් එක තව එන්හැන්ස් කරන්න අපි ඉර කියන එක ගොඩක් දුරට භාවිත කරා. ඉතින් ඉර භාවිතයේදී අපි හැම තැනදීම ඉර කියන ප්‍රමුඛත්වය දෙන ඕගලන්ට කලින් රූප රාමවලදී ඔබ දකින්න ඇති ඉර එහෙ කොහමද යොදාගෙන තියෙන්නේ පොළවට සීදින් එකට සහ ඒ වගේම තමයි මේ අපි බෙඩ් එකේ බෙඩ් හෙඩ් එකටත් අපි ඉරක් යොදාගෙන තියෙනවා. ඒකත් මේ ඩිසයින් එකේ ක්වොලිටි එක එන්හාන්ස් කරන්න අපි භාවිත කරේ. ආනන්ද මේ නිර්මාණ ස්ට්‍රක්චර් එක බැලු බැලමට වෙනස් මේ වගේ ස්ට්‍රක්චර් එකට යන්නේ හිතුවේයි. ඔව් දිලින්නේ දැන් අපි නිර්මාණයක් කිරීමේදී අපි සඳහන් කරා කොන්සෙප්ට් එකක් ගැන. ඉතින් මේ කොන්සෙප්ට් එකේ අපිට ආව තේමාවත් එක්ක තමයි අපි නිර්මාණයක හැඩය තීරණය කරන්නේ. ඉතින් මෙම නිර්මාණයේදී අපි එරීනා කියන කොන්සෙප්ට් එකකට ආවා. ඉතින් එරීනා එකකට හරියන ස්වරූපය සහ අපි බලාපොරොත්තු වෙන අවකාශයේ ක්වොලිටි එක සහ අපි පාටිස් වලට ඕන අවශ්‍ය ස්පේස් එකක් ගැන කිව්වේ. ඉතින් ඒ සියල්ල එකතු කරගෙන අපි මූලික ෆෝම් එකක් නිර්මාණය කරනවා අපේ ඩිසයින් එකට. ඉතින් මේ ඩිසයින් එකක් කිරීමේදී අපි මූලිකව එක ප්‍රෝග්‍රෙෂන් පාත් එකක් තියෙනවා කරන. ඉතින් සාමාන්‍යයෙන් දැන් හෝටල් එකක එහෙම නැත්නම් බැංකට් හෝල් එකක නිර්මාණයේ එක පාත් එකක් තියෙනවා කොහොමද ඒක වෙන්නේ කියන. ඉතින් සාමාන්‍ය නිර්මාණයකට මූලික අවශ්‍ය වෙනවා සෙරමෝනියල් එන්ට්‍රන්ස් එකක් කියන එක. ඉතින් සෙරමෝනියල් එන්ට්‍රන්ස් එකක් හෝටල් එකකට බැංකට් හෝල් එකට අනිවාර්ය අංගයක්. අපි එතකොට මේ ඉඩමේ තියෙන ස්වභාවය සහ ඉඩමේ පිහිටීම අනුව අපි ඒක ලොකේට් කරගන්න එක තැනකට එන්ට්‍රන්ස් එක කියන එක. සහ එන්ට්‍රන්ස් එකෙන් පස්සේ ඉමීඩියට් ලොබි එකකට එන්න ඕන. ඉතින් ඒ ලොබි එකේදී අපි ස්පෙෂල් ප්‍රෝග්‍රෙෂන් ගැන කලින් සඳහන් කරා. ඉතින් ඒක එකතු වෙලා එද්දී ලොබි එකෙන් දැන් සෙරමෝනියල් එන්ට්‍රන්ස් එකෙන් පස්සේ ලොබි එකටදී කොයි වගේ පරිසරයක්ද අපි දෙන්නේ මොන වගේ ඇට්මොස්ෆියර් එකද පෙන්වන්නේ කියන එක වැදගත්. ඉතින් ඒකෙන් පස්සේ තමයි අපි ඊළඟට අපි බලාපොරොත්තු වෙන තව ඉන්ටර්මීඩියට් ස්පේස් එකකට දානවා. සහ අපි බැංකට් හෝල් එක තමයි අපි මේකේ ක්ලයිමැක්ස් එක. ඉතින් එතනින් පස්සේ තව ඒකට සපෝර්ටිව් ඇක්ටිවිටීස් ගොඩක් තියෙන නිර්මාණයක් වුණාම බුෆේ, කිචන්, බෙඩ්රූම්ස්, කොමන් ටොයිලට්ස්, ලොබි ටොයිලට්ස් ඇතුළු අංගෝපාංගයන් ගොඩක් තියෙන. ඒ සියල්ල අපගේ තේමාව ඇතුලේ අපි ස්ථානගත කරපුවාම අපි නොහි අපිට අපි අපි බලාපොරොත්තු වෙන ෆෝම් එක ඇතුලේ ඒ වගේ කොම්පොසිෂන් එකත් එක්ක ඔටෝමැටිකලි නිර්මාණය වෙනවා තව ෆෝම් එකක්. ඉතින් ඒක තමයි අපගේ නිර්මාණයේ ස්වභාවය වෙන්නේ. ඉතින් මෙම නිර්මාණයේ ඒට්‍රියම් එකක් කියලා සඳහන් කර අපි ඇරීනා එකක්. ඉතින් ඇරීනා එකක ඒට්‍රියම් කන්සෙප්ට් එකක් තියෙනවා. ඒ කන්සෙප්ට් එක ඇතුලේ අපි මේ ස්පේසස් ටික ස්ථානගත කරපුවාම අපි මේ දකින සර්කියුලර් ෆෝම් එක අපිට ආවා. සහ තම අපි ඇතුලේදී අපිට ලොකු වොලියුම් එකක් අවශ්‍ය වුණා කවර් කරගන්න. ඉතින් ඒකට අපි ඩෝම් කියන කන්සෙප්ට් එකක් භාවිත කරන්නේ. ඉතින් ඒ ඩෝම් කියන කන්සෙප්ට් එක ඇතුළෙම තව ලොකු වොලියුම් එකක් නිර්මාණය වෙනවා සහ ඒකට ආවෙනික හැඩයක් තියෙනවා. මේ හැඩෙත් අපි ඩෝම් එකකින් පොඩ්ඩක් මිදිලා ටිකක් ඔබට ගියපු ඉලිප්ස් ආකාර ඩෝම් එකක් තමයි නිර්මාණය කරන්නේ. ඉතින් ඒ සියල්ලේගෙම එකාසුවක් තමයි මේ නිර්මාණයේ ෆෝම් එක. සහ ධනේෂ් මහත්මයට අවශ්‍ය වෙලා තිබුණ පාකින් ස්පේස් එක මම කලින් සඳහන් කළා. ඉතින් මෙතන මේ භූමියේ පොඩි පොඩි ප්‍රශ්න තිබුණා, වතුර වැඩි සහ භූමියේ ගැටලු තිබුණා. ඇත්තටම සොයිල් ටෙස්ට් එකේදී ටිකක් දුර්වල පසක් තමයි තිබුණේ. ඉතින් ඒ සඳහා අපි පාකින් වලට අපි එක ෆ්ලෝ එකක්ම ග්‍රවුන්ඩ් ෆ්ලෝ එකක්ම පාකින් වලට වෙන් කරා. ඉතින් ග්‍රවුන්ඩ් ෆ්ලෝ එක වහ ගැනීමත් අපිට අත්‍යවශ්‍ය වුණා. ඉතින් ඒ වහ ගැනීම හේතු කරගෙන තමයි ඕගොල්ලන්ට ඉදිරියෙන් පේන සෙරමෝනියල් එන්ට්‍රන්ස් එකේ රෑම්ප් එකක් පේන්නේ. සහ
පල්ලෙහිදි ලොකු ප්ලින්ත් එකක් වගේ දර්ශනයක් දිස් වෙන්නේ ඒ ග්‍රවුන්ඩ් ෆ්ලෝර් එකේ පාකින් ස්පේස් එක කවර් කරගෙන. ඉතින් ඒකෙන් අපගේ නිර්මාණයේ ගැඹීර ගතිය සහ හි ප්‍රොපෝෂන්ස් වැඩි කර ගැනීමට අපිට හැකි වුණා. මේ වගේ හොඳ නිර්මාණයක් බිහි වෙන්න සේවාදායකයාගේ දායකත්වය ගොඩක් වැදගත් වෙනවා. මේ නිර්මාණයේදී මේ සේවාදායකයාගෙන් මොන වගේ සහයෝගයක්ද ඔබට ලැබුණේ? ඇත්තටම දිලිනේ අපේ මගේ සේවාදායකයා වන ධනේෂ් මහත්මයා ගොඩක් අද්දකීම් බහුල කෙනෙක්. සහ ඔහුට ආවේනික රුචිකත්වයක් තිබුණා. ඔහු ලෝකේ දැකපු විදිහක් තිබුණා. ඉතින් එයා මීගමු කියන දේ දැකපු විදිහකුත් තිබුණා. ඉතින් එයා මට මුලදීම අපේ හමුවීමේදී සඳහන් කරා ගොඩක් දේවල් මීගමු කොයි වගේද මීගමු මොන වගේ දෙනවා එයා මීගමුට මොනවද එයා කරන්නේ මීගමුට මොන වගේ දේවල් දෙයක් ගෙනල්ලා තියෙන්නේ එයා මීගමු ඉන්න පොසිෂන් එක ඒ වගේ ගොඩක් දේවල් සඳහන් කරා. ඉතින් සහ මට හරිම පහසු වුණා ඔහුගේ තිබුණු රුචිකත්වය. මොකද එයාට ඕන වුණේ වෙනසක් කරන්න, අලුත් දෙයක් කරන්න. ඉතින් ඒ සහයෝගයෙන් තමයි මම බය නැතුව අලුත් දෙයක් කරන්න අත ගැව්වා. ඉතින් මම මට හිතෙන මට මේ මෙහෙට වෙනස්මාකාරයේ ෆෝම් එකක් මම නිර්මාණය කරා. ඉතින් ඒ නිර්මාණයට ඔහුගේ කැමැත්ත මට ගොඩාක් ඉවහල් වුණා මේ නිර්මාණය තවදුරටත් කරගෙන යාමට. සහ ඔහුට අවශ්‍ය වෙච්ච ඔහු බලාපොරොත්තු වෙච්ච ඒ ෆැන්සි ගතිය ඒ වෙනස මීගමුවට කරන්න ඕන වෙනස ඔහු මට තරේම කියා සිටියා මීගමුවේ ඔහු තමයි වෙනසක් කරන්න කියලා. ඉතින් ඒ වචනෙම ඇති මට අලුත් නිර්මාණයක් කරන්න. ඉතින් ඔහු මට ගොඩාක් සහයෝගය දුන්න. හැම මම කරන ගොඩක් දේවල් ඔහු අගේ කරා. ඔහුගේ රුචිකත්වයට ගොඩක් ගැලපෙනවා කියලා කිව්වා. ඉතින් ඔහුගේ මම අලුතෙන් කරන නිර්මාණ මම ගොඩක් ප්‍රපෝස් කරා මේවා කරමු අලුත් ටෙක්නොලොජි එක දාමු. ඔහු සියල්ලම කැමති වුණා. ඉතින් ඒ සියල්ලගේම ප්‍රතිඵලයක් විදිහට තමයි මේ නව නිර්මාණය මෙහි නිර්මාණය වුණේ. සුන්දර නිර්මාණය ගැන කතා කරන්න අද කැදැල්ලත් එක්ක සම්බන්ධ වුණාට ඔබට බොහොමත්ම ස්තුතියි ආනන්ද. කැදැල්ලෙන් අපි තවත් විරාමයක් ගන්නවා.